තිගුන් වලට ඉදදී මොහොතක් ඉඩ ලබාගනි තරමින්දියක් අතිගුන් වලට ඉදදී මොහොතක් ඉඩ ලබාගනි තරමින්දියක් හඳ පානේ මද අඳුරේ පතලායමු ආයේ අත් පතලායමු මම මගේ හෙව නැල්ලෙන් මිදී ඔබ ඔබේ හෙව නැල්ලෙන් මම මගේ හෙව නැල්ලෙන් මිදී අවුදින් හෙමින් රහසින් බොබුනා හඳ පානි මද අඳුරේ හඳ පානි මද අඳුරේ අත් පතලායමු ආයේ අත් පතලායමු ආයේ සරල්ලෙන් නෙදුම් අපි ඉනෙමු සපුරා පැතුම් ඉර කර හසරල්ලෙන් නෙදුම් අපි ඉනෙමු සපුරා පැතුම් මතු ආත්මයේ හමුවන පැතුමින් යමු වෙන්නේ හඳ පානේ මද අඳුරේ අත් පතලායමු ආයේ අත් පතලායමු ආයේ හඳ පානේ මද අඳුරේ අත් පතලායමු පතලායමු ආයේ හඳ පානේ මද අඳුරේ අත් පතලායමු ආයේ අත් පතලායමු සුරංග ගීතය ගැනක් කරේ සුරංග බණ්ඩාර සුරංග කියලා කියන්නේ අද මේ රාත්‍රියට විශේෂිත පුද්ගලයෙක් ඔහු තමයි විසුවියස් කඳුපාමුල නාට්‍යයේ අමල්ගේ චරිතය නිරූපණය කරන්නේ. දැන් අමල් කියන චරිතයේදී ඒ චරිතයට තෝරා ගන්නා කෙනා කවුරුන් වේද? ඔහුට ඉතාලි භාෂාව උච්චාරණය කිරීමේ හැකියාවක් තිබිය යුතුමයි. ඒ හැකියාව ඉතාලි ජීවත් වෙච්ච කෙනෙක්ද? එහෙම නැත්නම් කොහොමද ඒ ගිහිල්ල භාෂාව ඉගෙන ගත්තේ? මොකද උනේ? මුලින්ම හිෂාන්ට යමක් කියන්න ඕනේ. චැටන් මියසික් වැඩසටහනට එකතු වෙන ලැබිච්ච එක සතුටක්. මොකද ගොඩාක් කාලෙකට ඉස්සෙල්ලා මේ වැඩසටහන බොහොම ආසාවෙන් ඔයා කරගෙන යද්දි ගෙදර ඉඳන් බලද්දි මෙහෙම ඔයත් එක්ක මුණ ගැහෙන්න ලැබෙයි කියලා හිතුවේ නෑ. ඒක සතුටක්. හරි, ඒක කියලා ඉන්න ඕනේ. ඇත්තටම ඉතාලි භාෂාව මේ චරිතයට ඉතාලි භාෂාව හොඳින් උච්චාරණය කිරීම මෙතන අත්‍යවශ්‍ය කාරණයක්. එහෙම නැත්නම් මේ චරිතය ගොඩනගා ගන්න සහ ඒ අවශ්‍ය චරිතයට අවශ්‍ය ජවයේ ශක්තිය ගන්න අමාරු වෙනවා. අපි ඇත්තටම ඉතාලි භාෂාව
අවුරුදු පහක් විතර ඉතාලියේ මම රැකියාව කළා. ඒ තුළ ඒ අත්දැකීම් සහ භාෂාව හැසිරීම මං මහා ලොකුවට මහා ගොඩක් නෙමෙයි. ඒ අවශ්‍ය මට්ටමකට භාෂාව හැසිරීම පුළුවන්කම ලැබුණා. මං හිතන්නේ ඒක ලොකු ශක්තියක් වුණා මේ වැඩේට. සමාන ප්‍රශ්න දෙකක් තියෙනවා. අනිත් පැත්තේ ඉන්නවා නිලුක්ෂි, මේ පැත්තේ ඉන්නවා සුරංග. දැන් මේ අධ්‍යක්ෂවරයා මේ නාට්‍ය, ඒ කියන්නේ යම්කිසි යථාර්ථයක් උඩ මේ සමාජ තත්ත්වයක්, ඒ කියන්නේ ඉතාලියේ නාපොලි නගරයේ කලකට ඉහතදී තත්ත්වය සමාජගත කිරීමේ අවශ්‍යතාවයෙන් කරපු නිර්මාණයක්. එතකොට මේ චරිත තෝරා ගැනීමේදී අධ්‍යක්ෂවරයා අපි ගත්ත නිලුක්ෂි, ඒ කියන්නේ අමල්ගේ දුව විදියට තමයි ඔබ ඒකේ නාට්‍ය රංගන දායකත්ව ලබා දෙන්නේ. මේ පැත්තෙන් අමල් මේ තෝරා ගැනීමේදී අධ්‍යක්ෂවරයා මොනවද කල්පනා කරලා තියෙන්නේ? නිලුක්ෂි කියන්නේ ඉස්සෙල්ලම කොහොමද මේ නාට්‍යයට ආව සම්බන්ධ වුණේ? මං සම්බන්ධ වුණේ ඇත්තටම මේ සුසිරි ප්‍රනාන්දු මහත්මයා මට කතා කරන්න කලින් ඇත්තටම මට මේ මේ චරිතය සම්බන්ධව මුලින්ම හැඳින්වීම කරේ සුරංගායියම තමයි. මොකද ලංකාවේ අපිව එකතු කරේ සුරංගායිය හරහා තමයි සුසිරි ප්‍රනාන්දු මහත්මයා ඉතාලියේ සිට. ඉතින් මට කිව්වේ මෙහෙම, මුලින්ම කිව්වේ හැඩරුව සමාන වෙන්න ඕනි සහ මේ මේ කතාව ඇතුළේදී මේ හරි සංවේදී කාරණාවක් කතා වෙනවා පියෙක් සහ දුවෙක් ගැන. මොකද අමල්ගේ චරිතය දැන් කොටස් 10ක් මේ විකාශය වෙලා තියෙන. එතකොට මිනිස්සු දන්නවා. මොකද ඒ අමල් කියන චරිතය හරි වේදනාවක් විඳින්නේ තමන්ගේ දරුවව බලන්න යන ඔය ඔය ඕක තමයි මේ කියන්නේ කතාව වට ගොඩනැගෙන කතාව තමයි ඒක. ඇතුලේ කතා වෙන කතාව තමයි ඒක. ඉතින් ඒක සුරංගය කතා කරාට පස්සේ මට සුසිරියේ කතා කරලා කිව්වා ඔයාට තමයි මේක හොඳටම කරන්න පුළුවන් එහෙම කියලා. හරිම මේ සතුටුදායක කාරණාවක් තමයි මගේ ඒ චරිතයට තෝරගන්න ලොකුම සුදුසුකමක් වෙලා තිබුණා සඳායකේ මං කරපු චරිතය. ඉතින් සඳායකේ තාත්තත් මෙතන ඉන්නවා. හරි සතුටුයි. ඉතින් ඇත්ත තාත්ත දෙන්නේ දෙපැත්තම ගිනි ඇත්තට මේක තමයි පළවෙනි කාරණේ උනේ සඳායකේ ඒ ඒ තිබ්බ ඒ චරිතය නිලුක්ෂි ඉදිරිපත් කරපු ආකාරය. ඉතින් එතෙන්දී මේ දුව ගත්ත තාත්ත ගත්ත තාත්තව ගන්න ට්‍රයි කරා. තාත්තර තාත්තට ඒ දවස්වල තිබ්බ විශේෂය මං කුමාරයා ෂෝ එකට තාත්තා සූදානමින් හිටියා සහ විදේශ සංචාර තිබ්බ. ඒ හින්දා තාත්තා ගන්න නැත්තම් තාත්තවත් අපි ගන්න උත්සාහ කළා. ඉතින් ඒකත් එක්කම මේ ඇත්තටම පුංචි කාරණයක් එකතු කරන්න ඕනේ. අර අමල්ගේ චරිතයේ මේ අමල් කියන්නේ ඇත්තරම මේ මේ තමන්ගේ පවුල දුව බිරිඳ එක්ක බොහොම ලෙන්ගතුව සම්බන්ධතාවයකින් ඉන්න පුද්ගලයෙක්. නමුත් මේ පුද්ගලයා මෙහෙට ගිහිල්ලා මේ අර මේ යූරෝ එක වටා ගොඩනැගිච්ච සුලියට අහුවෙලා ගහගෙන ගිහිල්ලා මේ සියල්ල විනාශ වෙන සහ මේ අපි ඉස්සරහට කතා කරමු පැහැදිලිවම මේකේ අරටුව පැහැදිලි සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙන් තමයි මේක ගොඩනැගෙන්නේ. ඒක නම් අමල් ඇත්ත චරිතයක්ද? අමල් වගේ චරිත ගොඩක් ඔය අමල්ට ඉදිරියේ වෙන්න තියෙන ලොකු ඛේදවාචකයකට මුහුණ දෙනවා. හරියට නිකන් මට මතක් වෙන්නේ මේක මලමිනිස්සු නවකතාව. මලමිනිස්සු නවකතාවේ රචකයා සමාවෙන් මට එකපාරට මතක් වෙන ජයගතර මතක් වෙනවද දන්නේ? ගොගල් මලමිනිස්සු නවකතාවේ මේ එක කියන්නේ ඒකේ කතා තේමාව වෙන්නේ මැරිච්ච මිනිස්සුන්ගේ මරණ සහතික විකුණලා ධනවතෙක් බවට පත් වෙන පුද්ගලයෙක්. ඒ වගේම තමයි මේ තුල මේ කතාවේ ඉතාලියේ මැරිච්ච මිනිස්සුන්ව විකුණලා අපේ මිනිස්සුන්ට කරන්නා වූ ඒ මේ ඇත්තටම අවහා එහෙම නැත්නම් ඒ කරන ඛේදවාචකේ ඒක තමයි මේ කතා කරන්නේ. අපි මං හිතන්නේ ඒක මං වැඩි විස්තර කළොත් එහෙම කතාව ඉදිරියට හානියක් වෙනවා. ඒක නිසා චමි ලෑස්ති නම් අපිට පොඩි කොටසක් බලන්න පුළුවන්. සෙනසුරාදා සායිරිදා රෑ අඩට සුසිරි ප්‍රනාන්දු අධ්‍යක්ෂණයක් විසුවියස් කඳුපාමුල. මේක නාපොලි නගරයේ කේන්ද්‍ර කරගත් ලංකාවේ මිනිසුන් මුහුණ පෑ සත්‍ය සිදුවීම් මාලාවක ප්‍රතිඵලයක්. සනතූරිය එකක් එනවලු මෙහි ඉන්න කොළනතියාවේ රෙගුලාරි කරන. මගේ පොඩි එකගේ මූණ බලලා යන්න එන්න බැරුව අවුරුදු පහක් කොහොම ගත වුණාද කියලා වාට හිතා ගන්නවත් බෑ වන්දනා. මේ ලංකාවෙන් එනකොට ඒක මේ තරම් මෙච්චර දුරක් තනියම බයික් එකක්? අපෝ මං කුරුණෑගලටත් ගිහින් තියෙනවා තනියම බයික් එකේ.
මට ගොඩක් වෙලා ඉන්න බෑ ජයසිරි. මේ මං ආවේ පොඩි හදිස්සියකට. සල්ලිද? පාද කෝල් කරලා කිව්වා යාගේ ලොකු නංගීට හදිස්සියක් වෙලා ලක්ෂ 3ක් වෙන්න කියලා. එයාට මොකද ප්‍රශ්නයක්ද? මාසකින් දෙනකම් මට මොන හරි කරලා දෙන්න කිව්වා. ඉතින් මට හෙට වෙනකොටවත් සල්ලි ඕන. මටත් වෙන ක්‍රමයක් නෑ ජයසිරි. චේතන, මොකක් හරි ප්‍රශ්නයක්ද? අමල් ගැනද? අමල් අක්කරි කෝල් කරාද? මට කතා කරපු ඇති එකක් නෑ. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් නම් එක්ක අමල්ගේ නැත්තම් අලිතිගේ. විසුවියස් කඳු පාමුල සෙනසුරාදා සායිරිදා අටට ස්වාධීන රූපවාහිනී සේවෙන් චැටන් මියුසික් මේ රාත්‍රී හමුවීමට අපට අනුග්‍රහකත්වය බලය ජවය ශක්තිය නෙස්ටමෝල්ට් ඒ වගේම එන්චාන්ට යුවතියන්ගේ සුන්දරත්වයට මෙන්ම පෞරුෂත්වයට ජත්‍යන්තර පිළිගත් වෙනද නාමයක් වගේම ඔබට බොඩි ලෝෂන් පර්ෆියම් ටල්ක් ඩියුට්‍රන්ට් විදියට ලබා ගන්නට පිළිවන් ක්‍රමක් තිබෙනවා. 011127422 දුරකථන මාර්ගයෙන් සහ 011127422 43 කියන දුරකථන මාර්ග දෙකෙන්ම ඔබට සජීව ලෙස සම්බන්ධ වෙන්න පිළිවන්. එහෙම නැත්නම් කැටිපණි වීඩියෝම කරන්න පිළිවන්. ITN space CNM space කැටිපණි වීඩියෝ 99.22 අපිට දැක බලා ගන්න විදිහට මේ පැත්තට යොමු කරන්න පුළුවන්. අපි ඊළඟ ගීතේ යන කලින් පොඩක් ගාමිණි මහත්මයාත් එක්ක චුට්ටක් කතා කරන්න ඕනේ. මෙවර ඔබ ලංකාවට එන්න මොන හරි විශේෂිත කාරණා ගොඩක් එකද කුවේට් ශ්‍රී ලංකාව එක්ක මුතු? ඔව්, හැම වසරෙම මේ මම මේ කාලය තුල මාර්තු අප්‍රේල් වගේ තුලිනවා. මොකද මම දැන් 8 වෙනි වතාවටත් සුරම්බේ රාත්‍රියේ කියන ප්‍රසංගය ප්‍රවත්වක වයිට් වල. ඒක මම හිතන්නේ මේ ලංකාවේ කරනට වඩා ගොඩක් වෙනස්. ඒ කියන්නේ කොයිට් රටේ ජීවත් වෙන දක්ෂ සංගීත ශිල්පී වාදක කට්ටිය එක්කව කරගෙන ලංකාවේ ඉඳලා ගෙන්වා ගත්තේ ආබාධිත අස්තිකම් පේන නැති අතක් නැති චරිත කුලතිලය වගේ නැත්තම් රාජි තම්පේ මෝටි රලරුවන්ට ගෞරවයක් වශයෙන් අපි මේ අවස්ථාව විශේෂයෙන් කියනවා. අපි සදා නායකති රට බේරගත් රණවිරුවන්ට, ඉතින් ඔවුන්ගේ දරුවන්ට, මියගිය සහ ආබත් වුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් තමයි මේක පටන් ගන්න. මේ සුනිල් සරත් පෙරේර මහත්මයා තමයි මේ නම දැන් මේ සුරම් මෙරාත්ති කියලා එතුමා කොයිට් ඉන්න වෙලාවේ. ඉතින් මට ගොඩක් මේකට දායකත්වය දෙනවා. ඉතින් මේ වෙනකොට මේ අවුරුද්දත් එක 8 වෙනි වතාවටත් එක්ක ළමයි 550කට කිට්ටු වෙන්න 175ක වගේ ප්‍රමාණයක අවුරුද්ද මාසයකට රුපියල් 1000 ගානේ අවුරුද්දක් යනකම් දෙනවා. ළමයි 30කින් තමයි පටන් ගත්තේ. ඒ වගේ ළමයි 100ක් වෙනම් ගෙනා දැන් බොහොම අමාරුයි. මේ අවුරුද්දේ දරුවන් 60කට ශිෂ්‍යත්ව ලබා දුන්නා. පරිගණක දෙකක් උසස් අධ්‍යාපනය ලබන දරුවන් දෙන්නෙක් ඉල්ලීමක් කරා. මේ ඊළඟට විශේෂ ඉල්ලීම් මත කොයිට් රටේ ඉන්න අපේ මේවට විශේෂයෙන් කැමති සමාජශීලී පිරිස ඉන්නවා. ඔවුන්ගේ දාය මගේ පෞද්ගලික මුදල් නෙමෙයි, ඔවුන්ගේ මුදල් තමයි. නමුත් මම එක දරුවෙක්ගේ ශිෂ්‍යත්වයක් එක්කව කරගෙන මම හිතන්නේ 10-15 පාර ගිහිල්ලා තියෙනවා තැන් වලට අමාරුවෙන්. නමුත් ඒක මම ජය ගන්නවා. මම ඉතා සතුටින් ප්‍රකාශ කරනවා මගේ අධිෂ්ඨානය. මම අධිෂ්ඨානශීලීවයි ඒක පටන් ගත්තේ. ඒක ජයග්‍රහණය කරා යනවා. අධිෂ්ඨානයේ ජයග්‍රහණ නම් හැකියාව විශ්වවිද්‍යාල විය යුතුයි කියලා අපිමයි කියන්නේ. මේ අවස්ථාවක් කරගන්න. මොකද මේ අවස්ථාව ලබා දුන්නා. මම හිතන්නේ මම 1999 තමයි සම්බන්ධ වෙන්නේ නිටුන් ගුණරත්න මහත්මයා සභාපතිත්වයේ කාලේ ITN එකත් එක්ක. එදා ඉඳලා මේ වෙනතෙක් දැන් වසර 20කට සමාන වෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවල් අදත් මට මේ අවස්ථාව ලැබුණේ මම හිතන්නේ කරන ක්‍රියාවන් නිසා. ඉතින් මම සැමදාම මේ සත්ක්‍රියාවන් වලට දායකත්වය දෙන හැමෝටම ණයගැතියි. මොකද මම මේ කඩේ උත්තර දිගටම ඉස්සරහට කරගෙන යන්න අපි ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා. හොඳයි ප්‍රේතවතුනි, දැන්
අර නටන නිලන්ති ගායන වෙලාව මේ ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් බලාපොරොත්තු වූ චැට් ඇන් මියුසික් සමගින් නිලන්ති ඩයස් 3 2 1